අයිබෝවන් ඔබෙක් වන්නේ ස්වාධීන රූපවාහිනී 10/12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මුලින්ම දකිමු සිරස්තල අත්තඩංගුවටගත් සජිත් පිලේ ප්‍රබලයක් වන නිමල් ආර් පීරිස් අධිකරණයට කොරෝනාව හැදුණු නාවික හමුදාවේ 903කට සුවයි රෝහල්වල තවත් 3ක් පමණයි විශේෂ වැටලීම් වලින් හෙරොයින් සැකකරුවන් 349ක් පොලිස් දැලේ පියා ඝාතනය කළ අජාසත් පුතා ලොව දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දේශීය ප්‍රවෘත්ති එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම වත්මන් සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරකයෙකු වන නිමල් ආර් පීරිස් මහතා ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. රාජ්‍ය සේවය අවභාවිත කරමින් තැපැල් දෙපාර්තමේන්තුවට වංචා කිරීමේ චෝදනා මත නිමල් ආර් පීරිස් මහතාව තරංගම පොලිසිය මගින් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් තලංගම පොලිසිය ප්‍රශ්න කිරීම සිදු කළා. තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තැපැල් මුද්දර මුද්‍රා යන්ත්‍රයක් අවභාවිත කරමින් තැපැල් දෙපාර්තමේන්තුවට අය විය යුතු 113,460ක වටිනාකමකින් යුතු ලිපි කවර යොදා ගනිමින් ඒවා සමගි ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ඇතැයිද මූලික විමර්ශනයෙන් හෙළිව ඇති බව පොලිසිය පවසනවා. අදාළ යන්ත්‍රය 2018 වර්ෂයේ 12 වන මස 26 වන දිනෙන් අවලංගු වී තිබියදී එය ව්‍යාජ ලෙස සකසා ලිපි යැවීමේ කටයුතු වල නිරත විය ඇතැයිද පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් නිමල් ආර් පීරිස් මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකාරකවරයා ලෙසද කටයුතු කරනවා. මේ මොහොත වන විට අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කරන බවත් පස්වරුව වන විට නිමල් ආර් පීරිස් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානයේ අපකල විමසීමකදී සඳහන් කළා. කෑගල්ලේ නායම් විපත් පාලනයට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. කෑගල්ලේ පැවති ජනහමු කිහිපයකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ගුලත් කෝපිටිය ලෑවන පොළබුහුමේදී ජනාධිපතිතුමා ජනහමුවකට එක් වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂිකා රාජිකා වික්‍රමසිංහ මහත්මියයි ඒ සංවිධානය කළේ. එෙහිදී ජනතාවගෙන් ජනාධිපතිතුමාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. අරණායක දික්පිටිය රෝහල හන්දියේදී ද ජනහමුවක් පැවතුණා. කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක W ජයරත්න මහතායි එය සංවිධානය කළේ. මහා සංඝරත්නය මිහිඳු ජනාධිපතිතුමාට සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද පළ කළා. සුළු අපනයන භෝග ආනයනය මේ වන විට නතර කර ඇති බැවින් මෙරට භෝග සඳහා ඉදිරියේදී ඉහළ මිලක් ලැබෙනු ඇති බව ජනතාව ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. බුලත් කූපිටිය යටියන්තුට මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන ලෙස කර ඉල්ලීමද ඉටු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරමින් ප්‍රදේශයේ තරුණයන් බේරා දෙන්නයි කළ ඉල්ලීමද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු වුණා. දුෂ්මන්ත මිත්‍රපාල මහතා සංවිධානය කළ ජනහමුව පැවැත්ුණේ මාවනැල්ල නගරයේදී. එම ජනහමුවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. කනක හේරත් මහතා සංවිධානය කළ ජනහමුවට ජනාධිපතිතුමා එක් වුණේ ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මැදයි. එම ජනහමුව පැවැත්ුණේ රමුක්කන දුම්රිය පොලේ දිරිපිටදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 3-2 බලය ලබා දීමට තමන් කැප වී කටයුතු කරන බව ජනතාව මෙහිදී ප්‍රකාශ කළා. කෑගල්ලත් හදුම ප්‍රතිපත්ති ප්‍රකාශය කනක හේරත් මහතා සහ දිස්ත්‍රික් ඉංජිනේරු සංසදය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. එමෙන්ම කෑගල දිස්ත්‍රික් අපේක්ෂක සමන් ජයසිංහ මහතා සංවිධානය කළ ජනහමුව පැවැත්ුණේ ගලිගමුව ෂාන් හෝටලේ ඉදිරිපිටදී. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වුණා. රංජිත් සිඹලාපිටිය මහතා සංවිධානය කළ ජනහමුවට ජනාධිපතිතුමා සහභාගී වුණා. එය පැවැත්ුණේ ගලිගමුව කෝට්ට පොළ ප්‍රදේශයේදී. තාරක බාලසූරිය මහතා කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ සම්මන්ත්‍රණය කළ ජනහමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. අවසන් ජනහමු කිහිපයේදී අධික වර්ෂාවක් ඇදහැරුණද එම තත්ත්වය නොතකා ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග අදහස් හුමාරු කරගත්තා.
ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2704ක් දක්වා ඉහළ ගියා. ඊයේ හමු වූ ආසාදිතයන් අතුරින් 5 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඔවුන්ගෙන් සිව් දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර අනෙක් තැනැත්තා ලංකාපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද එක් ආසාදිතයෙකු හමු වූ අතර පිලිපීනයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඔහු නිරෝධායනීය වෙමින් සිටි පුද්ගලයෙක්. මේ අනුව ඊයේ දිනේදී හමු වූ රෝගීන් 7 දෙනාම නිරෝධායනීය වෙමින් සිටි පුද්ගලයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර කොරෝනා ආසාදනයට ලක් වූ තවත් නාවික හමුදා සමාජිකයින් 2 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින්ගේ සංඛ්‍යාව 903ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් කොරෝනා ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලැබමින් සිටින්නේ නාවික හමුදා සමාජිකයින් 3 දෙනෙකු පමණක් බවයි වාර්තා වන්නේ. මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2704 දෙනාගෙන් 2023 දෙනෙකුම පූර්ණ සුවය ලැබීම විශේෂත්වයක්. රෝහල්වල ප්‍රතිකාර ලැබෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 670ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිවේදනය කළේ. කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ තවත් 111 දෙනෙකු රෝහල්ගතව සිටිනවා. සෞඛ්‍ය අංශ කොරෝනා පාලනය කිරීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබියදී ඇතැම් වෙළඳුන් සහ පාරිභෝගිකයින් මුඛ ආවරණ නොමැතිව කටයුතු කළ ආකාරය ඇහැලියගොඩ නගරයේදී මෙලෙස දැකගත හැකි වුණා. පළමු කොරෝනා ආසාදිතය හමු වූ දිනේ සිට මේ දක්වා ලෝකයේ දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ගත වූ පැය 24ට පමණක් රටවල් 213කින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 260,000කට ආසන්න වෙනවා. දිනකට ආසාදිතයින් 250,000 ඉක්ම වූ ප්‍රථම වතාවද මේ බවයි එම සංවිධානය සඳහන් කරන්නේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවලිනුයි. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,44,27,744 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලැබ ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 86,18,105ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 6,04,963 දෙනෙකු වාර්තා වනවා. රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24ට පමණක් ඉන්දියාවෙන් වෛරස ආසාදිතයින් 37,407 දෙනෙකු වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ සමගම එරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,75,000 ඉක්ම වී ඇති බවයි වාර්තා වන්නේ. තත්ත්වේ පාලනය කිරීම සඳහා නිසි පියවර කඩිනමින් ගැනීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වුවද වෛරස ව්‍යාප්තිය වේගවත් වීමත් සමග ආර්ථික කටයුතු යලිත්වරක් අඩපණ වී ඇති බවට එරට මාධ්‍ය සඳහන් කරනවා. ඇමරිකාවෙන් ඊයේ දින තුලදී පමණක් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 63,259ක්. මේ වන විට එරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 138 ඉක්මවා තිබෙනවා. ඒ සමගම දකුණු ෆ්ලොරිඩාවේ වෙරළ තීරයන් වසා දැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. ෆ්ලොරිඩා ප්‍රාන්තය තුල වෛරස ආසාදිත පරීක්ෂණයට ලක්වන 10%කටම වෛරසය ආසාදනය වී ඇති බවට බලධාරීන් නිවේදනය කරනවා. වෛරසයේ දෙවන වටියේ ව්‍යාප්තියක් සිදු වුවද යලිත් වරක් රට වසා දැමීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා. දෙවන වටියේ වෛරස ව්‍යාප්තිය දරුණු මුහුණුවරක් නොගනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ. කෙසේ වුවද ශ්වේත ඍතුව ආරම්භ වීමත් සමගම වෛරස ව්‍යාප්තිය වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බවට සෞඛ්‍ය අංශ මත පළ කරනවා. නිල වාර්තා කුමනකයක් දැක්වුවද ඉරාන වැසියන් මිලියන 25කට පමණ වෛරසය වැළඳී ඇති බවට එරට ජනාධිපති හසන් රවුහානි පවසනවා. තවත් මිලියන 35ක් පමණ වෛරස ආසාදිනේ වීමේ අවධානමකින් පසුවන බවයි ඔහු සඳහන් කරන්නේ. වසා දැමීමේ නීති නැවතුවරක් ක්‍රියාත්මක කිරීමටද මෙම තත්ත්වය මූලික ලෙස බලපා තිබෙනවා. කිවිසුම් යාමේ සහ කැස්සේ ශබ්දයට අනුරූපව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට සමත් නව යෙදවුමක් නිර්මාණය කිරීමට ජර්මනි විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. ආසාදිතයාගේ වයසේ ස්ත්‍රී පුරුෂ භාවයේ සහ සෞඛ්‍ය තත්ත්වයේ ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට මෙයට හැකියාව ඇති බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24 තුර නව යෙදවුම මිලියන 6.5ක් පරිශීලනය කර තිබෙනවා. බ්‍රසීලයේ ඊයේ දින තුල පමණක් වාර්තා වූ කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 26,500 ඉක්ම වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. එරටින් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ ගණන 275,000කට ආසන්න වනවා. කෙසේ වෙතත් බ්‍රසීල ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ පවසන්නේ කොරෝනා හේතුවෙන් රට වසා දැමීමෙන් ආර්ථිකයට බරපතල හානි සිදු වූ බවයි. රැකියා සහ වැටුප් නොමැතිව මිය යා හැකි පුද්ගලයන් සංඛ්‍යාවද ඉදිරියේදී වර්ධනය විය හැකි බවද ඔහු කියා සිටියා.
ජාත්‍යන්තර ගිවිසුම් මගින් රටට අහිමි කළ සම්පත් අනාගත පරපුරට නැවත හිමි කර දීම සිය අදිටනක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ මයිහංගණයේ පැවති ජන හමුවකදී බෙවර මහමෙතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ බදුල දිස්ත්‍රික්කෙන් තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් මහියංගණයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජන හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා ඇතුළු බෙවර මෙතිවරණයට බදුල දිස්ත්‍රික්කෙන් තරගවදින අපේක්ෂකයන් එක්ව සිටියා. ඔහුගේ කාලය අවුරුදු 5 තුල කිසි වැඩක් කෙරුණේ නැහැ. අපි 2005 දී බලයට ඇවිල්ලා 2015 දී අපි බලෙන් වහකරයින් පස්සේ 19 වෙනකම් 20 වෙනකම් කිසිම නව වැඩපිළිවෙලක් අපි පටන් ගත්ත දේවල්වත් කරගන්න මේ පහුගිය ආණ්ඩුවලට බැරි වුණා. ඒ අයට උවමනාවක් තිබුණේ නැහැ. අපි අපදු සම්පත්තික විකුණා දැමීමේ පරමාර්ථය හැර වෙන කිසි දෙයක් ඔවුන්ට තිබුණේ නැහැ. අම්බත්තොට හදපු වරාය, ගුවන්තොටුපොළ මේවා සියල්ල විකුණා දාන්න සූදානම් කරලා තිබුණේ වරාය වික්කා. මේ කාටද මේ අයිති? අධිවේගී මාර්ග අයිති කාටද? ඔබට ඔබේ දරුවන්ට ජාත්‍යන්තර ගිවිසුම් ගැව්වෙන් පස්සේ එතරම් ලේසි නැහැ ජාත්‍යන්තර ගිවිසුමක් අයින් කරන්න. ඒකින්ද මේවා පිළිබඳව කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ආර්ථිකය තවත් දියුණු කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ පමණක් බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිඟුරක්කුඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂය තරඟ කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමට මිස මුලස්ථාන දේපළ ලබා ගැනීමට නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළා. අපි කොරෝනා පාලනය කරන්න ඕන, ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. මම නිකන් කෑ ගහන්නේ UMP කියන්නේ ආණ්ඩු බලයට තරඟ කරන පක්ෂයක්. අපි මේ අනික් පක්ෂවල මූලස්ථාන අරගන්න සටන් කරන්නේ මොනවාද? අපි අනුන්ගේ දේපළ ගන්නෙත් නැහැ. අපිට අපේ දේපළ ඇති. ඒ අනුව තමයි අපි යන්නේ. ඒකයි මම කිව්වේ එක්සත් ජාතික පක්ෂයෙන් අපි එන්න ඕනේ. අපි මේ ආර්ථිකය තවත් දියුණු කරන්න පුළුවන් UMP යටතේ. අපි බලන්නේ ආණ්ඩු බලය ගන්න. ඊයසරි ඒක යහපහන් ආණ්ඩුවක් කරන්න ගිහින් ප්‍රශ්න තිබුණා. ඒවා මම කියන්න වැඩන්නේ. අපි අනෙක් පක්ෂයක අනික එක පක්ෂයක් හදන්න බෑ. ඒගොල්ලෝ අපිට එක සමාන නැහැ. අපි එක එන්න පුළුවන් පස්සේ එන්න ඕනේ. කනිෂ්ඨයන් හැටියට. ඒගොල්ලේ අදහස් අරගන්නේ ඒගොල්ලෝ නියෝජ්‍ය නායකම් දෙන්න අපි මම ලෑස්ති වුණේ නැහැ. සමාජිත ඒක තමයි දිනන්න යන්නේ කියලා. මොකද අපි හැම වෙලෙම කියන්නේ අපිට ඕන ආණ්ඩුවක් UMP ආණ්ඩුවක්. ඉදිරි මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කළ පසු හොරෝපතාන මැතිවරණ කොට්ටහසය සුරපුරයක් බවට පත් කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කහටගස් දිගලිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. අනුරාධපුර දිස්ත්‍රික්කෙන් සමගි ජන බලවේග යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් කිහිප දෙනෙකුද මෙම හමුවට එක්ව සිටියා. ජයග්‍රහණය කරපු වහාම රටේ අග්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය තුළින් ගම හදා නගර හදා රට හදා හොරෝපතාන මැතිවරණ කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 105ව කුඩා ගම්මාන 351ම ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරලා අනිවාර්යෙන්ම ඊළඟ වසර පහ තුළ හොරෝපතාන මැතිවරණ කොට්ටාසය සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කරනවා කියන එක මන්නේ යන්නේ. තම පක්ෂයට ආණ්ඩු බලය ලබා දීමට නොහැකි නම් පාර්ලිමේන්තු නියෝජනය හෝ වැඩි කර දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ යටතේ ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් තරඟබදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා හෝමාගමදී පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මේ ඡන්දෙදි මොකක්ද අපේ අවශ්‍යතාවය? එකක් දමුණාන්සලා අපිට රට බාර දෙන්න ලෑස්ති නම් අපි ලෑස්ති මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි නම් ලෝකේ හදන්න පුළුවන් රටක් නෑ මතක තබා ගන්න. මග හදන්න පුළුවන් රට. මේ මොහොතේ අපිට ආණ්ඩු බලය ලබා දෙන්නේ නැත්නම් අපේ පාර්ලිමේන්තු බලය ශක්තිමත් කරන්න. පසුගිය අවුරුදු 5 පාලන කාල පරිච්ඡේදය ඇතුළත ඔප්පුකොට තිබෙනවා ඔවුන් සෑම අතිම අසාර්ථක බව. ඒ නිසා මා හිතනවා ජනතාවේ ඒ කඳ උරත් තෝරා ගැනීමෙන් පළක් නැති බව. රනිල් වික්‍රමසිංහගේ දෙපා ගැට ගහලා තියෙන බැඳුම් කරේ කියන විලංගුවෙන් කොහෙද නැගිටින්? සජිත් ප්‍රේමදාසගේ දෙපා ගැට ගහලා තිබෙන්නේ සංස්කෘතික අරමුදලේ අයතා මුදල් පරිහරණය ජනාධිපති කොමිෂමේ පරීක්ෂණයක් කරනවා. නැගිටින්න බෑ. ආණ්ඩුවත් ජනතාවට විරෝධී යමක් කරනවා නම් තමුන් වහන්සේලගේ හඬ නැගීම සඳහා එම කණ්ඩායම තෝරාගත යුත්තේ මාලිමාව. ඒ වෙනුවෙන් හැම දිනම ඉස්සරහට එන්න කියන ආරාධනය අපි කරනවා. මහා මැතිවරණයට දින ලඟ වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් දැක්වූ අදහස් ඇතුළත් 20යි 20 ජනමතය දැන්.
අද UNP කියන එකක් එහෙම එකක් නැහැ. ආසනයකට හිටපු ගමන් එකෙක් ඉන්න හොල්මනක් වගේ. එච්චරයි වෙන මොකෙක්වත් නැහැ. මං හොයන හොයන හැමදේම ගිහිල්ලා නැහැ. මුළු UNP එකම මෙතෙන්ට ඇවිල්ලා ඉවරයි. අලියා ටෙලිෆෝන් වෙලා. ඒකේ එක හොඳක් තියෙනවා. දැන් මිනිස්සු බය නැහැ මෙතෙන්ට ඡන්දෙ දෙන්න. මොකද රනිල් වික්‍රමසිංහට නැති හින්දා. දන්නව රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් දුන්නොත් අවුරුදු දෙකක් යනකොට ඒක බ්ලාස්. අපිට හැප්පෙන්න කවුරුත් නැහනේ. දුරකටන පේන්නේ නැහැ. දුරකටන ක්‍රියා විරහිත. අලියා පේන්නේ නැහැ. අලියා නොණ්ඩි එහෙම නැත්නම් හෙන්ඩුව නැහැ. ඉඳලා අලියා කැලේ ගිහිල්ලා. කොරෝනා රෝගීන් සුමානියක් විතර එක්කෙනෙක්වත් අහු වුණ නැත්නම් සයිප්‍රදාස මහත්තයාගේ මූණ නිකන් පුප්පකල ඉන්නේ. එන අප්සෙට්. හැබැයි මේ පහුගිය දවස්වල 500ක් විතර අහු වුණානේ. hina වෙලා ආ මාරයි. මීට හරිම ෂොක්. ඡන්දේ කියන වචනේ ඇහුණත් එක්කම සයිප්‍රදාස මහත්තයාගේ ඇඟ වෙවුලනවා. දැන් රටටම ආපහු මේ අන්තරාවට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. භයානක තත්ත්වයක්. හරියට හැන්ඩල් නොවුනොතින් සුමාන දෙකක් ඇති වැඩේ අවුල්ලා තනිකර බයන්න. නිර්ණීතිය දාන්න ඡන්ද කල් දාන්න ඒවත් අපිනේ කෑ ගැහුවේ. අනිල් වික්‍රමසිංහ මහත්මයා මොනවද කියන්නේ? සුමාර මේ මොකක්ද අමුතු එකක් අර ඔළුවයි කඳයි මූණයි ඔක්කොම වැහෙන දාගෙන නම් ඉන්නවා මන් දැක්කා. අඟහරු ලෝකෙට යන්න වගේ. නමුත් එතුමා කොරෝනා මර්ධනය ගැන ප්‍රායෝගික දෙයක් කිව්වා කියලා නම් අපි දැක්කේ නැහැ. අපි අපායට ගියත් රනිල් වික්‍රමසිංහලක් එකතු වෙන්නේ ආයි. අද මුළු රටේම ජනතාව පිළිගන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාර්යභාරය නිසා තමයි අද රටක් විදියට මෙහෙම අපි නිදහසේ හුස්ම ගන්නෙ. නැත්තම් මේ කොරෝනා දෙවෙනි රැල්ලක් ගැන කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. පළවෙනි රැල්ලෙම මුළු රටම විනාශ වෙලා යනවා. රටේ ජනතාවට අද එහෙම ලොකු බියක් දැනෙලා නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාටයි රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි තියෙන්නේ අද ජනතාව නැති බීතිකාව. කොහොම හරි මැතිවරණයේ දවසක් හරි කල් දා ගන්නව නම් ඒගොල්ලන්ට නිදහසේ නිින්දෙයි කියලා මම විශ්වාස කරනවා. කාලයගේ එවෑමෙන් දේශපාලනේ සල්ලි හොයන හොඳ ව්‍යාපාරයක් බවට පත් වුණා මෙතන. මැරයෝ ටික ඇන්ද නැෂනල් සූට් එක ඇඳලා මෙහෙම අත එකතු කරලා වැඳගෙන දාගත්ත නම් ටික දේශ හිතේසි දේශ ශක්ති ජන රංජන මන රංජන විශ්ව කීර්ති මේ කුඩු ටිකයි පාතාලිමුන් ටිකයි ජය වේවා කියලා දැම්ම පාර්ලිමේන්තුවට. සජීත් පරිදිච්ච මානසිකත්වයෙන් විවර වැටලා ඉන්නේ. අද විකාර කතා තමයි දඩවන්නේ. අද සජීත් වෙනම ගිහිල්ලා රනිල් වෙනම ගිහිල්ලා මේ සියලු දෙනා සීසී කර වෙලා ඉන්න වෙලාවේ එක්සත් ජාතික පාක්ෂිකයන් බොහෝ ලෙස දන්නවා මේ තුල ජයග්‍රහණය කවදාවත් අත්පත් කරගන්න බැරි බව. අවුරුදු 10 15කට එක්සත් ජාතික පක්ෂයේ බලයක් ගන්න බැරි නිසා අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අපිත් එක්ක ක්ලොක් වෙලා ඉන්නවා. අපිට ඉදා කනගාටු වෙලා අලියට වෙලා තියෙන විපත්තිය ගැන අද අලියව පැත්තකට දාන්න වෙලා තියෙනවා. අද මිනිස්සු අලියා දිහා බලන්නේ අලියා දකිනකොට මතක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඔච්චර මිනිස්සු ඉල්ලනකොට නැහැ වුණා වගේ ඉඳගෙන එතුමා හැමදෑමත් එතුමාගේ තනතුරු දෙක ආරක්ෂා කරගෙන තමයි සදාකාලික ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. එළ වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ රටේ ඒ අගමැති ධූරය ලැබෙනවා ලැබෙනවාමයි ඒක කාටවත් වෙනස් කරන්න බෑ. එකතු වෙලා ගියොත් ජය නියතයි, දෙපළු වෙලා ගියොත් පරාජය නියතයි. දැන් සජිත් ප්‍රේමදාස නායකතුමා ඒක දන්නේ නැද්ද? එතුමා ඡන්දේ ඉල්ලිය යුතුව තිබුණේ ජනාධිපතිවරණයට 20යි 20ද 20යි 25 දීද. එතුමාට තනියම සෙල්ලම් කරන්න පිටතනිය ලැබෙනවා 20යි 25 දී. බුදුහාඳුරෝ පස් මහ බැලුම් බැලුවනි. මම කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා 50 මහ බැලුම් බැලිය යුතුයි. එතුමා ඒක කරේ නැහැ. දැන් බලන්න 20යි 20 දී එතුමා ඒ ඉදිරිපත් වීමත් එක්ක මොකද වුනේ? වාහනේ හප්පගත්තා. දැන් වාහනේ කොච්චර අලුත් වාහනයක් වුණත් හැප්පුණාම වටිනාකම අඩු වෙනවා. හදිසිකවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයෙන් මේ සැරේ අලියාගෙන් ඡන්ද ඉල්ලුවා නම් එහෙම නිකමඩවත් මේ කොරෝනා තියෙන අතරතුරේදී ඡන්දයක් හරි දාන්න යන එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට ඇඟට නිකන් ගැම්මක් වෙයිද නැහැ. සජිත් ප්‍රේමදාසට ඡන්ද දීලා ඔයගොල්ලන්ට පෙන්නනවා අපි මෙච්චර කල් පොළඹ පොළපාට කරේ ප්‍රේමදාස නිසා කියලා. නේද රනිල් වික්‍රමසිංහ හින්දා මේක කොළපාට වුණා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඔය දක්ෂකම. එයා ඇත්තටම හොඳ උගතේ. හොඳ කපටි දේශපාලකෙක්. ඒක පාවිච්චි කරා නම් මිනිසුන් සලකන්නේ ඇත්තටම අභිමානවත් පක්ෂික අභිමානවත් නායකයෙක් විදිහට දේශපාලනේ සමුගන්න තිබ්බයි තුමට. හැබැයි එතුමට සිද්ධ වෙනවා මේ අගෝස්තු 5න් පස්සේ ගුටි කාලේ තමයි යන්න වෙන්නේ. සජිත් රනිල් අතින් පයින් ගහගන්න තත්ත්වෙට ගිහින්තියෙනවා. පෞගිය කාල සීමාව තුලම එයා කටයුතු කරේ ඒගොල්ලන්ගේ පක්ෂේ කාටද ගොඩ වැඩි කියලා හොයන්න. ඒක සිරකොත ඇතුලේ කරා නම් හරි. හැබැයි අද පාර්ලිමේන්තු මැතිවරණය තුල එයා එකින් එක නාට දොස් කියාගෙන එයා උත්සාහ කරනවා මේක විපක්ෂ නායකකම ගන්න. අපි යහපාලනේ අධ්‍යක්ෂකීම් ලැබුවා. බලයට ඇවිල්ලා අවුරුදු 4 මාස තුල මොනවද කරේ? සෙල්ලාම කරේ මහා බැංකු හොරකම් කරපුවේ. මහා බැංකු හොරකම් කරපු අය, හොරකම සාධාරණීකරණ කරන පොත් ලියපු අය, ෆුට්නෝට් කාපු අය, අද සජිත්ගේ පැත්තේ රනිල්ගේ පැත්තේ දෙපැත්තෙම ඉන්නේ අය. අපි කියනවා මේ ආණ්ඩුව පොරොන්දු වෙච්ච හැටියට මධ්‍යම සංස්කෘතික අරමුදල හොරකමුයි මහා බැංකුව කඩපු අය හොරකමුයි වහාම හොයලා හොයන්න දෙයක් නැහැ ඔප්පෙලා තින්නේ දඬුවම් කරන්න නැති ඉන්නේ. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මම දෙන්නා රුපියල් 10000. අනිත් එක්කෙනා කියනවා මම දෙන්නා 20000.
මේ ආණ්ඩු කරපු කට්ටිය මාස 9කට කලින් සිතා දෙන්න තිබුණේ කාලෙත් එහෙම නා. නෑ ඒ කාලේ මහ බැංකුව බිඳලා රටේ ආර්ථිකය බංකොලොත් කරා. කිරිහරක් ගෙන්නන්න කියලා ඒකෙන් ගසා කෑවා. ඔය පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමතුරු රාජ්‍ය ඇමතුරු ව්‍යාපෘති ඇමතුරු 78 දෙනෙක් වාහන ගෙනාව අවුරුදු 3ක් ඇතුළතදී රුපියල් කෝටි 2800ක. එහෙමයි ඒගොල්ලෝ වේදන්. පෞර විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය මෙහෙයවූ සම්මන්ත්‍රණයක් දඹදෙණිය නෑබඩ්වතුර ග්‍රාමයේදී පැවැත්ුණා. හිටපු අමාත්‍යංශ ලේකම් අනුර ශ්‍රීවර්ධන, ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කප්‍රාල්, හිටපු අමාත්‍යංශ ලේකම් ජී.ඩබ්ලිව් සමරසිංහ, අග්‍රාමාත්‍ය කටයුතු ලේකම් කුමාර්සිරි හෙට්ටිගේ මෙන්ම ප්‍රවීණ දේශක ශිරාන් යූනුස් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක් වුණා. එවකට සිටි ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මග පෙන්වීම යටතේ අපි බලාපොරොත්තු වුණා මේ වගේ ගම් නියම් ගම් වල කර්මාන්තශාලා පිටවන්න හේතුලෙන් දෙසියුරු අයට රැකියා අවස්ථා සපයන්න ඔය ආදි වශයෙන් ගම් දියුණු කරලා නගර දියුණු කරලා රට දියුණු කරන්න අපි බොහොම ලස්සන සැලසුම් හදලා තිබුණා. ඒ සැලසුම් නැවත ඉස්සරහට එනවා. අගෝස්තු 5 වෙනිදාට පස්සේ උදා කරගන්නේ ඔබේ ජීවිත කාලය තුළ දකින්න ලැබුණු හොඳම රජය. එතුමන්ලා නියෝජනය කරන නැගෙනහිර සහ උතුරේ ඉන්න මුස්ලිම් කට්ටියව ජාතියේ නාමයෙන් ආගමේ නාමයෙන් උකස් කියලා සංවර්ධනයක් නොකරපු කට්ටිය ගැන මොකද බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයගලන්ට? අතිවරු මහින්ද රාජපක්ෂ ග්‍රාමතුමාගේ එක පිළිවෙතක් කියනවා. හැම ජාතියක්ම එතුමා සලකනවා එකසේ. මට කෙනෙක් කිව්වා මහින්ද රාජපක්ෂ නැතුමා කියන්නේ එක ජාතියක් ගැන හිතන කෙනෙක් කියලා. ඇත්තම එහෙමයි. ඒ ජාතිය මොකද්ද? ඒ ජාතිය තමයි ශ්‍රී ලාංකික ජාතිය. ඒ ජාතිය ඇතුලේ සිංහල බෞද්ධ මුස්ලිම් මැලේ බර්ගර් හින්දු තමිල් හැම කට්ටියක් වෙනවා. ඒ ජාතිකත්වය තමයි අපි දැක්කේ මහින්ද රාජපක්ෂ අධිකරණ ජනාධිපතිතුමාට. අපිට මහේන්ද්‍රන් නැයි ඇලෙක්සැන්ඩර් නැයි හොයන්න ඕනේ. අපි නිරුවන් ගෙන කල්ලාන්න මේ. අපි දැය තමයි අපෝයි. ප්‍රශ්නයක් වත් කරද්දී හැමෝම වත් කරන්න එපයි කියලා. හැමෝම කියවා යා කිසි විදක මේ රටට සේවය කරන එක නැහැ කියලා. පංචාකාරයේ තියෙන කිලිම කිව්වොත් ඒ කාලේ හිටපු අපතේවල කිව්වොත් ඒ වෙලාවේ මොකද රණීර වික්‍රමසිංහ කිව්වේ? මම යා ගැන වගකීම ගන්නවා කිව්වා. කොහොම වගකීම? ඔයාව කියන්නේ කියලා යාට කියන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. සුබ දවසක්.